කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත ඊයේ උපදෙස් ලබා දුන්නා. ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බවයි. කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ පවතින COVID-19 ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලටගෙන දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමේ හැකියාවක්ද පවතින බවයි. මෙහිදී පළාත් අතර සංචරණය සීමා වෙන්නේ අනවශ්‍ය ගමන් බිමන් සඳහා විශේෂයෙන්ම විනෝද චාරිකා ඒ වගේම වෙනත් කටයුතු නිමාඩු ගත කිරීම හෝටල් නවාතැන් පොළ වල නැවතීමට යාම ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් බැලීමට යාම නෑදෑ ගමන් යාම මෙවැනි කටයුතු කිසිසේත්ම සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සෑම පළාත් මායිමකම පොලිස් නොදාරින් වගේම ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය අපි යොදවනවා. කෙසේ වෙතත් ජනතාවගේ දිනදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද රාත්‍රී 12 සිට පොලිසියේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු 31 වෙනිදා සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් සංචරණ සීමා පැනවීමත් සමග බස් රථ සහ දුම්රිය දහවණේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙලෙස අදහස් පළ කළා. අන්තර් පළාත් බස් රථ රජයේ තීන්දුවත් සමග අපි සීමා කරන්නට කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ බස් රථ සීමා කරත් අත්‍යවශ්‍ය සේවා සඳහා සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සීමිත බස් ප්‍රමාණයක් අපි ධාවනය කරන්න කටයුතු කරනවා. මේ මාසේ 30 වෙනිදා වෙනකන් මේක ක්‍රියාත්මක කරනවා. මධ්‍යම රාත්‍රියේ සිට රජයේ විසින් පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය සේවය අපි තීන්දුව කරා රජයේ නීතියට අනුකූල වෙමින් පළාත් අතර පමණක් දුම්රිය ධාවනය කිරීමට ඒ අනුව බස්නාහිර පළාත විශේෂයෙන්ම ගත්තොත් අඹේපුස්ස කොච්චිකඩේ අවිස්සාවෙල්ල සහ අලුත්ගම අතර පමණයි නැවත දනුම් දෙනුතුරු දුම්රිය ධාවනය කිරීම සිදු කරන්නේ වයඹ පළාත ගත්තොත් පොල්ගහවෙල සිට මහව දක්වා දුම්රිය ගමන්වාර 4ක් හෝ 6ක් පමණ ධාවනය කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා. මධ්‍යම පළාත ගත්තත් මහනුවර සිට මාතලේ දක්වාත් මහනුවර සිට කඩුගන්නාව දක්වාත් මහනුවර සිට නාවලපිටිය දක්වාත් දුම්රිය ගමන් වාර ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. දකුණු පළාත ගත්තොත් දකුණු පළාතේ බෙලියත්තේ සිට මාතර දක්වා දුම්රිය ගමන් වාර දෙකකුත් මාතර සිට ගාල්ල දක්වාත් ගමන් වාර දෙකකුත් ගාල්ල සිට බෙලියත්ත දක්වා ගමන් වාර දෙකකුත් බෙලියත්තේ සිට ඉඳුරුව දක්වා ගමන් වාර දෙකකුත් ආදී වශයෙන් කාර්යාල සහ අනිකුත් කටයුතු සඳහා යන මගින්ට පහසුකම් සැලසීම වස් අපි දුම්රිය යොදවලා තියෙනවා. ගුඩ්ස් ට්‍රේන් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ තෙල් දුම්රිය සුපුරුදු පරිදි එලෙසම ධාවනය කරනවා. කිසිම දුම්රියක අවලංගු වීමක් සිදු වෙන්නේ නැහැ. වහාම ක්‍රියාත්මක වරදි දුරගමන් සේවා මෙතෙක් පැවති දුරගමන් සේවා දුම්රියනුත් අපි අද දිනේ අවලංගු කරා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.